ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. CX ගිණුමේ සටහනක් තබමින් ඉන්දියා ග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔබගේ ජයග්‍රහණය ගැන බෙහෙවින්ම සතුටට පත්වන බවයි. අසල්වැසි පළමු රට ලෙස මෙම ජයග්‍රහණය සුවිශේෂී වන බව පවසන මෝදි මහතා දෙරටේ ජනතාව මෙන්ම කලාපය තුළ සමීප බහුවිධ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා. පාකිස්තාන ජනාධිපති අසීෆ් අල් සරදාරි සහ අග්‍රාමාත්‍ය ශිවාස් ෂරීෆ් වෙන මහතුරුන්ද අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ නව නායකත්වය සමග අත්වැල් බැඳගන්නා බවයි ඔහු පවසන්නේ. මාලදිවෙන් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාද අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා. මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්නා අතර නව ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක වේවායයිද ඔහු ප්‍රාර්ථනා කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාද අනුර කුමාර දිසානායක මහතා හමු වී සිය සුබ පැතුම් එක් කළා. ඊයේ රාත්‍රියේ පැලවත්ත පක්ෂ මුලස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ඩා මහතාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනැමීමට පක්ෂ මුලස්ථානයට ඊයේ රාත්‍රියේ පැමිණ සිටියා. දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සම්බන්ධතා තවදුරටත් තර කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු එහිදී පැවසුවේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩ්‍රූ පැට්‍රික් මහතාද සුබ පැතුම් එක් කරමින් කියා සිටින්නේ දෙරට අතර ආර්ථික ඇතුළු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු නව රජය කටයුතු කරන බවයි. අනුර කුමාර දිසානායක මහතා වෙත ඇමරිකාවද සුබ පැතුම් එක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජුලි චංක් CX ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාත් ජනතාවත් සමග ඇමරිකාව දැඩි මිත්‍ර සම්බන්ධතාවෙන් කටයුතු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බවයි. ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන්ම දෙරටේ ශක්තිමත් සම්බන්ධතා සාක්ෂාත් කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පරිපාලන හා ශ්‍රී ලංකාවාසී ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බව ජපානයේ පවසනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජපාන තානාපතිවරයා තවදුරටත් සඳහන් කරන්නේ.